सुदर्शन प्रियव येसुस्वासी नामी उमोता आदर सा गौरवित उदयासन पीड़ित लबनव अदावसे अब देव अभू के सुन उपाश्रम सजीव नमकाशन उदयासन अभी सब दिव्य मन से नमस्कार के लिए मेरे सहभागी हम के अपने समग्र दिव्य मान से आत्मविश्वास का भी नमस्कार करने विशेष उपस्थित ने तने दी उपरी मनसा उपरी सीता उपरी आत्मिया दिव्य मान से तो उसवा उपस्थित आराम मिलने मक्सा दिव्य मान से सैन तने में वनपसंद ना सालुवास दिव्य मान से ये सालुवास दिव्य मान से उपस्थित ने पुत्र ने ये विस्तार मान से बदलात ने वो आत्मिक मान से समझे तो तुम नाम Yeah.
ಬರ್ತದಾವ್ ಸ್ವಾಮಿ ಅವರಿಗೆ ಜೀವಿತ ಸ್ವಾಮಿಯ ಆರಕ್ಷಾ ಕರಮಿ ವ್ಯಾಧಿ ಬಗ್ಗೆ ಸಮಾಧಾನ ಬಗ್ಗೆ ಪ್ರೀತಿಯ ಅವರಿಗೆ ಯಾವುದೇ ಅಡ್ವಾನ್ಸ್ ಅಗ್ರಹಣ ಕ್ರಿಸ್ತ ಸಭವಿನ ಪ್ರೇಮ ಕರನ್ನ ಪ್ರವಾಸಿ ರಾಮ ಸಿಂಹ ಬಾವ ವಚನ ಪ್ರಕಾಶನ ಸ್ವಾಮಿ ಪ್ರವಾಸಿ ಪ್ರೇಮ ನಿಯ ದಾಗುವ ಕಟ್ಟಿದ ಯಾನಿ ಬಗ್ಗೆ ಅಪ್ಪುಕೆ ಉದಾಸ ಪ್ರಸಿದ್ಧ ಕಮ್ಮಾವಗರ जीवित ඔබ සිටින ස්ථානය ඔබ ඈත දේශයක වෙන්න පුළුවන් ඔබ ඈත ගමක වෙන්න පුළුවන් ඔබ සිටින ස්ථානය නම් ඔබ සිටින ස්ථානය ඔබට අපහසු වෙති නමුත් විදර්ශන ඔබ උන්වහන්සේ දිහා ඒ අපහසු ස්ථානයේදී උන්වහන්සේ ඔබ පසු කරගෙන යන්න ඒ අපහසුතාව පසු කරගෙන යන්න උන්වහන්සේ ඔබට දසස් වයි ඔබ ජීවිතයේ උන්වහන්සේ ආලම गाना करनो शुद्ध आत्मा ने क्या नगीत का उतनो या तो मां से का उतनो अब गाना करनो मां से ना मैं भी लगता रहा तो बोला बाब अपने जीवित हम मां से बार करो Thank you.
मेतन तमें अपने
අපි අද ගැළපීම ලැබලා අපිට මේක තේරුම් ගන්න අද අපිට මේක ස්වාමීන් වහන්සේ කරුණාව දුන්න නිසා දෙවියන් වහන්සේට ස්තුති වේවා අපිට මේකට සාකච්ඡා කරන්න අපිට කරුණාව දුන්න නිසා ඔබ මම ගැළපීම නොලබා සිටියා නම් ඔබ මම දේව ධර්මය මනාකොට අපගේ ජීවිත තුළ අපිට අවබෝධයක් නොතිබුණා නම් අපිට මේ වැක්සින් එකත් පොලියෝ වැක්සින් එක හා සමානයි. පැහැදිලි කියනක ඔබ මම ගැළිනු නොබ හිටියන ඔබ මම ස්වාමීන් වහන්සේව හඳුනා නොගෙන සිටියන මේ වැක්සින් එක අපිට තවත් පොලියෝ එහෙම නැත්නම් පිටගැස්මට ගන්න වැක්සින් එක හා සමානයි. නමුත් ඔබව මාව දෙවියන් වහන්සේ මොනවද කියන්නේ එක්ලිසියා කරලා තිබෙනවා මම නිතරම කියනවා අපි සභාවකට පිටතට කැඳවුණු සෙනඟක් හරි අපි කැඳවලා තිබෙනවා දැන් අපි ලෝකයේ සිස්ටම් එකෙන් හිතන්න නැතුව ආත්මික ලෝකයේ සිස්ටම් එකෙන් අපි හිතන්න තියෙනවා නිකලයන්ගේ ක්‍රියාවල් ඉඳලා පොතේ කියනවා මම ඔබට අද කාලේ මට කෙටි නිසා මම මේ වචන ටිකක් ඔබට මම වෙනවා මම ඔබට පුළුවන් අපේ සූම් තාක්ෂණය ඔස්සේ අපි කරන බ්‍රාස්ට්ින්ග් ක්ලාස් එකට ආවදින් මේ හැම දෙයක්ම ඉගෙන ගන්න මම හිතන් ඉන්නවා බ්‍රාස්ට්ින්ග් ක්ලාස් එකේ මේ හැම දෙයක්ම කතා කරන්න ඊට පස්සේ සමහර විට මේ දේශනාව බ්ලොක් කරන්න පුළුවන් සමහර විට නමුත් අපි සත්‍ය කතා කළ යුතුයි මාව ඔබව තෝරගන්න තිබෙන උන්වහන්සේ මේ පොළව තුල සත්‍ය කතා කරන්න මරණය කියන එකට අපි මුණ දෙන්න ඕනේ දේව දාසය හැම කෙනෙක්ම දෙවන් වහන්සේගේ ශ්‍රාවකයන් යේසුස් ක්‍රිස්තුස්ගේ ශ්‍රාවකයන් සියලුම මරණයට මුණ දුන්නා හැබැයි ඒ කිසි කෙනෙක් මරණයට මුණ දුන්නේ බය දුකෙන් නෙමෙයි එළිතරව ඇයි හිතුව ඔවුන් දන්නවා මරණයෙන් පස්සේ ඔවුන්ට කොහොමද සිද්ධ වෙන්නේ කියලා එහෙනම් ඔබ මම මරණයෙන් පසු ජීවිතය ගැන මන අවබෝධය සහ දැක්මක් දැන්ම අපි එකට සූදානම් වෙච්ච පිරිසක් නිසා අපිට මරණය ලාභය ආමෙන් හල්ලෙලූයා හල්ලෙලූයා අපිට මරණය ලාභය එනිසා අපි මරණය දික් කරගන්න ලෑස්ති වෙන්නේ නැහැ මරණය දික් කරගන්න කාලය දික් කරගන්න ලෑස්ති වෙන්නේ තමයි මේ වැක්සින් දෙන්නේ ගැන තර්කානුකූලව හිතේද තර්ක විතර්ක ගේන්නේ නැහැ ඒකින්ද දේව අනුමුඛයට යාම තරම් ස්වාමීන් වහන්සේක අභ්‍යසර යාම තරම් ස්වාමීන් වහන්සේක අභ්‍යස සිටීම තරම් මනස පාවුතුන කියන්නේ අහෝ මේ කාල කන්නේ ශරීරයෙන් මම වෙන් වෙලා කවදාද උන්වහන්සේගේ ළඟට යන්නේ බලන්න ඒ දෙව දාසයන්ට තිබුණු ඒ ආශාව කොච්චරද කියලා මේ පොළව අතරින්ට අද බොහෝ කිතුනන්ට බොහෝ කිතුන අවසාන කාලය ගැන කතා කරනවා ඔස්සවා ගැනීමක් ගැන කතා කරනවා හැබැයි ඔස්සවා ගන්න නම් මිනිස්සෙක් එසෙවෙන්න නම් ඔව් සැහැල්ලු වෙන්න ඕනේ මිනිස්සෙක් එසෙවෙන්න නම් ඔව් මේ සියල්ල අතරින් දෝනේ ඔව් පහසු වෙන්න ඉන්න ඕනේ එතකොටයි ඔව් ඔසව ගන්න පුළුවන් වෙන්නේ මේ සියල්ල පොළු පොළම බදාගත්තම ඔසව ගන්න පුළුවන්ද ඔව් බර වැඩි එනිසා ඔබ මම ඇවිල්ලා මේ සියල්ල අතහැරපු මිනිස්සු හලලූයා ඇයි හිත සියල්ල අතහැරලා දෙවියන් වහන්සේ වල්ලගත්ත මිනිස්සු හලලූයා සියල්ල අතහැරලා ක්‍රිස්තුස් වහන්සේ වල්ලගත්ත මිනිස්සු අපි එනිසා මාකොස් බිස්නාවට අවසාන කාලයේදී මේ මොන විදියේ පරිපත ආවත් මොන විදියේ පාලන ක්‍රමයක් ආවත් අපි ඒ එක දෙකව සැලෙන්නේ නැහැ ඇයි හේතුව අපි මේ පොළව ගැන අපිට හැඟීමක් නැහැ පාවුරුතුමා කියන අපගේ නාගරිකත්වය ස්වර්ගයේ ආමෙන් අපේ කැඳවීම තියෙන ස්වර්ගයේ අපේ ඉලක්කය ස්වර්ගය එහෙනම් අපිට මේ පොළව ගැන අපිට හැඟීමක් නැහැ අපි දකිනවා දෙවියන් වහන්සේගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සියලු ශ්‍රාවකයන් ජීවත් වන ඒ ආකාරයෙන් ඒ නිසා ඔවුන්ට පුළුවන් වුණා මේ ලෝකය තුල ජයග්‍රහීව සුභාරංචි ප්‍රකාශ කරන්නත් ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කරන්නත් එහෙනම් අද අපි කොතනද ඉන්නේ අද ඔබ කොතනද ඉන්නේ එහෙනම් මේ මොකක්ද මේ වැක්සිනේෂන් එක මෙහා සමාන කතන්දරයක් අපි බයිබලේ බලන්න යනවා එස්තර් පොතේ 4 වෙනි පරිච්ඡේදය මෙහා සමාන කතාවක් මෙහා සමාන දෙයක්
කුමක්ද වෙන්න යන්නේ කුමක්ද අපි කල යුත්තේ කියන එක අපි එස්තර් පොතේ හතරෙන් පරිච්ඡේදය පද 1000ක් තිබුණා නමුත් මම ඒකේ කීපයක් අරගෙන ඔබට කතා කරන්න යනවා එස්තර් පොතේ හතරෙන් පරිච්ඡේදය ඔබ මේ එස්තර් පොත හොඳට කියවලා බලන්න බයිබලේ දෙවියන් වහන්සේගේ නාමය සඳහන් කරන විච්ච එකම පොත තමයි එස්තර් පොත මේක වාර්තාගත පොතක් මොකද දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේ කියන වචන මේ පොතේ ගෑවිලා වුණේ එස්තර් පොතේ එස්තර් පොතේ විතරයි බයිබලේ දෙවියන් වහන්සේ කියන නම නැත්තේ එහෙනම් මොකටද දෙවියන් වහන්සේ කියන නම නැතුව මේක පොතක් ලියන්නේ හැබැයි මේ පොත ඇතුලේ තිබෙනවා මේ අන්ධකාර රාජ්‍ය සහ ආලෝකයේ රාජ්‍ය අරගලය තුන තිබෙන මේ මහා සටන පිළිබඳව විශාල ඡායාවක් විශාල දල සටහනක් ඒක ඇතුලේ තිබෙනවා අපි දකිනවා මේක චරිත දෙයක් ඉන්නවා චරිත කීපයක් ඉන්නවා ඉස්සරහ කතා කරන වස්ති විසවගෙන බහලත් ඉතිහාසයේ දින වස්තු විස ඊළඟ අහස් වේරස් රජුරෝ ඊළඟට ඉන්නවා හාමන් කියලා බුද්ධලෙක් ඉන්නවා මෝර්දේයි කියලා බුද්ධලෙක් ඉන්නවා ඔබලා වස්තු විසව තමයි අහස් වේරස් රජුරන්ගේ මේ අධිරාජ්‍යයේ ප්‍රථම බිරිඳ අපිට මං කියතියක් ඒක පුතා ඉක්මනින් මං ටක්කා යන්න මේක මේ 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 සාරංශය අහස් වේරස් රජුගේ අධිරාජ්‍යයේ අධිරාජ්‍ය අපෙන් මේ ගයිමන්ට කවුද අපේ අධිරාජ්‍ය කියලා හිතන්නේ දැන් අපේ අධිරාජ්‍ය කවුද දෙවියන් වහන්සේ right මේ අධිරාජ්‍යගේ බිරිඳ තමයි කලින් හිටියේ කවුද වස්ති විසව ඇයි තාම අලංකාරයි ඇයි තාම අලංකාර කාන්තාව දවසක් මේ අධිරාජ්‍ය සාද්‍ය පවත්තල වටේ ඉන්න සියලුම රාජ්‍ය නිලධාර රජවරු ඔක්කොම හැදවලා පාටිය පවත්වලා එයාට ඕන වෙනවා එයාගේ අග දිසව ගෙනල්ලා සියලු දෙනා ඉස්ලාමයට පෙන්වන්න බලන්න මම කොච්චර මම මෙයා අලංකාරද කියලා පෙන්වන්න. හැබැයි එදා මේ දිසවට පොඩි ආඩම්බරයක් එනවා. එදා මේ දිසවට පොඩි ආඩම්බරයක් එනවා. ආඩම්බරයක් ඇවිල්ලා මදියන් මම එන්නේ. එදා රජුගම සියලු දෙනා ඉස්සරහා අපහසුතාවයක් පත් වෙනවා. මොකද වෙන්නේ? ඒ ශ්‍රණික රජුගේ මියාව අගමිස් ප්‍රාන්තයෙන් පහත කරනවා. අපිට දැන් හොඳම ප්‍රයෝගය දැන් අපිට දැන් තේරෙනවා මේ මොකද්ද කියන්නේ හතන්දරේ කියලා. ස්වර්ගයේ වෙච්ච හතන්දරේ ලස්සනට යනවා. right? මේ විසව සදාහරමයි කියලා දානවා. දැන් මියා රජකම රාජකීය වරප්‍රසාද සියල් අහිමි කෙරේ. අපේ රාජකීය වරප්‍රසාද අහිමි වුණාට රජ විසවක් හැටියට හිටපු කෙනෙක්ට ඒ සියලුම ඒ පිළිවෙත් ඔක්කොම දිනන යාට මෙයා විතරන්නේ මෙයා ළඟ වැඩ කරපු ඔක්කොම සෙට් එකම අයින් කරනවා විසව අයින් කරනකොට මෙයාගේ සෙට් එකම අයින් කරනවා ඊට පස්සේ මොකදනේ අහස්වේරස් රජුන්ට අධිරාජ්‍ය ලෝණ වුණා දැන් තම බිරිඳක් හොයාගෙන ඕනුණා එනිසා හැම තැනින්ම එක එක රටවල් වලින් එක එක රාජ්‍ය වලින් දූකුමරු එක එක රජරෝන්ගේ අරන් ආවා ඒ අතර අම්මා තාත්තා නැති අනාථ කෙල්ලෙක් පුංචි කෙල්ලෙක් ගෙනවා මාළිගාවට එස්තර් කියලා තමගේ මාමා විසින් හදාගත්තා එස්තර් කනවලු මම ඔබට මහතාගේ මගේ කියනවා මේ කෙල්ල ලස්සන වුණාට එයාගේ ලස්සන දෙන්න තිබුණ නෑ හේතුව ඇඳන් හිටියේ වැරදි වැරැහැලි එයා හරියට මූණකට ඕදලා හිටියේ නෑ එයා හරියට දේවල් කරන් සිටියේ නෑ ඔබ දන්නවද ඔබ පොඩ්ඩක් එසකියේ පොතේ ඔබ කියවුවනම් එසකියේ පොතේ ඔබ කියවුවනම් එසකියේ පොත අයි පොඩ්ඩක් එසකියේ පොත පොඩ්ඩක් පෙරලමු
मनाते अनाथ
අපිට කිසි වටිනාකමක් නැතිලා ඉන්නකොට කිසිම දෙයක් නැතුව ඉන්නකොට උන්වහන්සේ උන්වහන්සේගේ රාජ්‍යය අපව ගෙනාවා හල්ලෙලූයා ඒ වගේම තමයි රාජ්‍ය රාජ සභාවේ ඉන්න රාජ මාලිගාවේ ඉන්න නපුස්සකයන්ගේ අතින් තමයි මේ කෙල්ලව අලංකාර කරන්න කවුද නපුස්සක කියන්නේ සභා පාලකවරු අද ප්‍රශ්නේ තියෙන්නේ ඒ නපුස්සකයෝ රජද බුද පූජා කරන්නේ රජද ඉදිරිපත් කරන්නේ නොයඳුල් කෙල්ලෙක්ද නැත්නම් හපගහප කෙල්ලෙක්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ නේද අද සභාව අද එතනයි මමත් පාර්ශ්වකෙල්ල තමයි නමුත් මම මේක බෑනද කියන මම හැම පැත්තම කතා කරනවා මේක දෙපැත්ත කැපෙන කඩුවක් ඒක නිසා අද සභාව දෙවියන් වහන්සේට පිළිගන්වන්නයි සභාවට මනමාලිය දෙවියන් වහන්සේගේ සැබෑ ලෙස පවිත්‍රකමින් පිළිගන්වන්නයි නපුස්සකයා කියන සභා පාලකයා ඇතුළේ තියෙන්නේ නමුත් පසු දෙන්නේ ඔබ දන්නවද අවසානයේ මේ එස්තර් විසව දැන් රජ වෙනවා දැන් අනිත් පැත්තෙන් කවුද වස්ති විසව එළිදි හිල්ලා හැබැයි වස්ති විසවත් එක බොහොම ළඟින් හිටපු කෙනෙක් තමයි හාමන් කියන්නේ දැන් තමයි තාජාතරේ ඉන්නේ මේ හාමන්ට දැන් වස්ති විසවගේ මාමත් මේ රජ වාසලේ ඉන්නවා ආමෙන් හල්ලෙලූයා වස්ති විසවගේ සමාවෙන්න මේ 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 එස්තර් විසවගේ මාමත් දැන් මේ රජ වාසලේ හවුද මෝර් දෙකයි එයා එයා ළඟින්ම ඉඳගෙන එයාට රැකවරණේ සලසනවා කවුද සුදාත්මන් වහන්සේ ලෙස ආමෙන් හල්ලෙලූයා සුදාත්මන් වහන්සේ ලෙස ඉඳගෙන එයා විසවව ආරක්ෂා කරනවා විසවට කල යුතුයි හැම වෙලේම එයා මඟ කරන මේ ඉන්ද්‍රියයි හේතුව එයා වේද පැයම රජ වාසලේ වැඩ කරන නිසා දන්නවා කොහොමද මේක මේ රජ වාසලේ වැඩ කරන උනේ කිදී සුදාත්මන් වහන්සේ ලෙස වස්ති එස්තර් විසවට හැමදේම කියලා දෙනවා මෙහෙම කරන්න මේ විදිහට කරන්න මේ විදිහට කරන්න මේ විදිහට කරන්න කියලා දැන් ඔබ මේ චරිත ටික දාලා ඔබ කියවල බලන්න මුළු මේක පොතම පොතම දැන් වෙලා මාති මට බඩ කියන්නේ හැබැයි කිසිම දවසක මේ හාමන් කියන මිනිහට කවදාකවත් මේ මෝහකයි නමස්කාර කරන්නේ නැහැ මුළු රජ වාසලම නමස්කාර කරලා මුළු රාජ්‍යෙම උට නමස්කාර කරුවත් හැබැයි මෝර් දෙකයි කවදාකවත් මේ හාමන්ට ඔළුව නමන්නේ නැහැ ඒ නිසා මේ ගස්තනේ මේ දෙන්න අතර තිබුණා මේ ගස්තනේ මේ දෙන්න අතර තිබ්බා ප්‍රේමන්තේ අදත් සභාවේ නමස්කාරය අරගන්න අදත් දෙවියන් වහන්සේගේ දරුවන්ගේ නමස්කාරය උට නම ඔළුව වද්දරවන්න අදත් ඒ හාමන් තුල තිබුණ ආත්මය ඒ හාමන් තුල තිබුණ ආත්මය අදත් මේ ලෝකේ ක්‍රියා කරනවා අදත් දෙවියන් වහන්සේගේ දරුවන්ගේ නමස්කාරය අදත් දෙවියන් වහන්සේගේ දරුවන්ව ධන ගස්සන්න උගේ ඉස්සරහා මේ හාමන් තුල තිබුණ ආත්මය අදත් මේ ලෝකේ ක්‍රියා කරනවා මේ මාර්කොස් 20 කියන්නේ මෙන්න මේ සටන තමයි හොඳට මතක තියාගන්න අපි මේ කතා කරගෙන අර ඉස්සරහා යනවා අපිට අමතක වෙනවා මේ ලෝකේ අන්ධකාර රාජ්‍යයක් සහ ආලෝකයේ රාජ්‍යයක් අතර සටන තිබෙන ඒ සටන එදා ඉඳන් පැවතුනා අපි මේ දැන් නිින්දෙන් ඇහැරලා වගේ ඉඳගෙන අද මේ දැන් මේක කතා කරනවා නෑ දැන් මේ පටන් ගන්න මේක එදා ඉඳන් පටන් ගන්නවා දැන් මේක සටන තියුණු තියුණු කරලා තියෙනවා දැන් සටන තියුණු වෙලා තිබෙනවා එහෙනම් දැන් අපි ඊට වැඩිය ප්‍රඥාව පාවිච්චි කළ යුතුයි එන අපිට ඊට වැඩිය ප්‍රඥාව පාවිච්චි කළ යුතුයි. දැන් මොකද සිද්ධ වෙන්නේ? දැන් ඔබ මේ විදිහටම කියවන කොට ඔබට තේරෙයි. දැන් මේ හාමන් විසින් යෝජනාවක් ගෙනවා. හාමන් විසින් යෝජනාවක් ගෙනවා. දවස් 30කට දවස් 30කට රජුන්වන්ට ඇරෙන්න වෙන කිසි කෙනෙකුට নমস্কার කරන්න කායවත් ඉල්ලන්නවත් බෑ. ඊටාමත්ම හොඳ විදිහට තමයි එන්නේ කියන්නේ. අධිරාජ්‍යකින් ඉල්ලන්න නම් මොනවා නම් හොඳයි නේද ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක සාංගික උපක්‍රමයක්. බෙදලා කියන්නේ සාංගික උපක්‍රමයක්. දැන් මොකද වෙන්නේ? දැන් ඒ
දෙවියන් වහන්සේ නමස්කාර කරන එක. ඒක නවත්වන්න බෑ. හැබැයි මොකද වෙන්නේ? හාමන් ඒක නවත්වන්නේ නෑ. දැන් කියනවා මේ දවස වෙනකොට හරි මේ දවස වෙනකොට මේකට කැමති වුණ නැත්නම් සියලු යුදෙව්වන් ඝාතනය කරලා දාන්න. එක දවසක. එක දවසක් කියලා කියනවා මේ වැඩේ කෙරුණේ නැත්නම් එදාට සියලු යුදෙව්ව සමූල ඝාතනය. ඒ කියන්නේ හැම රටකම ඉන්න හැම යුදෙව්වම. දැන් බලන්න මේ වැකිලිමි ආත්මය, මේ මිනි මැරි මේ ආත්මය අදත් ක්‍රියා කරන හැටි දෙවියන් වහන්සේගේ දරුවෝ දන නමස්කාර කිදු නැත්නම් දෙවියන් වහන්සේගේ දරුවෝ මේ ඌට නමස්කාර කරන කරන්නට සිද්ධුු නැත්නම් මේක වෙන්නේ නැහැ කියලා. අපිට දේවල් කරන්න බැහැ කියලා. අදත් ඒක නේද මේ සිද්ධ වෙන්නේ. අදත් ඒක නේද සිද්ධ වෙන්නේ. මේ වැක්සිනේෂන් එක හරහා සිද්ධ වෙන්නේ ඒක නේද සිද්ධ වෙන්නේ. අර කරන්න බෑ මේක කරන්න බෑ ඒක කරන්න බෑ අද මොකද්ද අද පාසල් සභාව කියන්නේ නේද මේ දවස් බාරදී හිටු අපිට කරන්න බෑ අරව කරන්න බෑ මේව කරන්න බෑ පල්ලි පවත්වන්න බෑ ඔව් එදත් එස්තර් බිස්සමගේ කාලේ මේ දේම සිද්ධ වුණා එස්තර් බිස්සමගේ කාලේ මේ දේ සිද්ධ වුණා මේ වගේ තර්ක ගියා මේ වගේ විතර්ක ගියා හැබැයි මුළු ඊස්ටර් සමූහයම එක තැනකට යොමු කරන්න මෝර්ද දෙකයි තිබුණා වුණා හැලලූයා මෝර්දේ මගන්නේ මේ ඔක්කොම හතන් දනවත් බලලා ඔබ මේ එස්තර් මෝර්දේ මත මේ මේ ගිරියල් බණ්ඩ හරි හරි මේ එස්තර් හතන් බල හතන් බලද්දි හරි බලන්න මොකද්ද කරන්නේ මෝර්දේ කියලා තවද කෙරුණු සියල්ල මෝර්දකේ දැනගත් විට ඔහු තමගේ වස්ත්‍ර ඉරා අලු ඇතුව ගෝණි රෙදි ඇඳගෙන නුවර මැදට ගොස් මහත් වූ දුක්ඛිතු හඬකින් මොරගසමින් රජවාසල ඉදිරි පිටටම පැමිණියේය රජවාසල වනායි ගෝණි රෙදි ඇඳගෙන කිසිවිට ඇතුළු වෙන්න අවසර නැත තවද රජුගේ ආඥාව නියෝගද පැමිණුණු විසියලු රටවල්වල යුදෙව්වරු අතරේ මහත් බලපෑමක්ද නිදාගෑමක්ද සිටීමට හැඳීමෙන් විලාප කීමෙන් දෙවිය බෝධනේ ගෝණිදේ ඇඳ ඉඳ අලු පිට වැතුනෝය එවිට එස්තර් මේකාර නපුසකව දාවුත් එකවත් ඈත දැන්නුව එකල දිසව ඉතා සෝකේ වුණා මෝර්දකයන් ගෝණිදේ ගලවා තම අන්දවන් පිණස ඈ ඔවුන්ට ඇඳුම් යවුවාය නමුත් ඔව් ඒවා පිළිගත්තේ නැත දැන් බලන්න දැන් මේ දෙතෙන් දෙකින් පටන් අපි නවත්තුමු නවත්තුලා නවත් දෙස්සරට අපු දැන් මොනවද කියන්නේ මේ කාරණාව තේරුනට පස්සේ මුළු මෝර්දකයි ඉපදන්නේ මුළු ඊස්ටර් වංශයම පසුතැවිල්ලකට ගේනවා. ඔවුන්ට උපවාසයකට ගේනවා. ඔවුන් ගෝලිරි දැඳගෙන මුළු ඔක්කම අලු පිට ඉඳගෙන ඔවුන් නමස්කාර කරනවා. හැබැයි රජවාසලට ගෝලිරි දැඳන අලු ඇඳගෙන එන්න බෑ රජවාසලට එන්න ඕන පිළිදක් දිනවා කියලා. ඒකෙන්ද මෝර්දකයි ඒකවත් හිතන්නේ නැතුව තමගේ ජාතිය වෙනුවෙන් තමගේ තෝරාගත්ත සෙනග වෙනුවෙන් දෙවියන් වහන්සේ තෝරාගත්ත සෙනග වෙනුවෙන් ඔව් උපවාසය ඉදනවා ඔව් රජවාසලෙන් එළියටලා ඉදනවා මට මේ රජකම අවශ්‍ය නැහැ මේ රජවාසලේ වැඩි වැඩක් නැහැ මට ඇයි හේතුව මට ඊට වැඩිය දෙවියන් වහන්සේ මාව කැඳවපු වැඩේ මට වටිනවා අද ඒක නෙමෙයි වෙන්න ඕනේ අද අපේ ගොඩක් සභාවන් ගොඩක් මාසලා කියන්නේ මොකද්ද? අද මේකම නේද කියන්නේ? අද එස්තර් කියන කතාව තමයි කියන්නේ. ඔය කොන් දෙති ගනුල ඔක්කොම අංගල්ලා කරුණා කරලා රජවාසලට ගිහලා ඒ වැඩි කරන්න. ඒකින්ද උපවාසය කතර කියන්නේ. අර මෝර්දකය පිළිගන්නේ නැහැ. මෝර්දකය සරණ පටන් ගන්නවා. මෝර්දකය දැනගත්තා මේක ඇවිල්ලා අපේ ශක්තියෙන් කරන්න පුළුවන් සටනක් නෙමෙයි. මේක ඇවිල්ලා ආත්මෙන් දණින් ඉඳලා කරන්න පුළුවන් සටනක්. හලලුයා. හලලුයා මේක අන්ධකාරයේ රාජ්‍යයේ වෙලාවක්. මේක ඔබ දන්නවද මේ ඇවිල්ලා දෙවියන් වහන්සේ කියලා දෙන මේ අන්ධකාරයේ මරණයේ දූතයා මේ ගමන් කරන්නේ. ඒකට ඔබට මට අපේ ශක්තියෙන් බෑ. දෙවියන් වහන්සේගේ ශක්තිය විතරයි අපිට තියෙන්නේ. යාඥාව, නිදහරය, උපවාසය අද කීර සභාවෙන් කී දිනක අද යාඥා කරන දිනවල මේ මැරෙන සැක වෙන්නේ අද වැක්සිනේෂන් ගැන කතා කරනවා පාස්වර්ඩ්ල වැක්සිනේෂන් ගහන්න කතා කරනවා අරකයි මේකයි කතා කරනවා හැබැයි කිස්
කිසි කෙනෙක් මේ මෝර්දකේ දරුව වගේ මුළු රටම මුළු ජාතියම තුරන ධනින් විතරයි ඔව් අපි ආඥා කරනවා කියලා එහෙම ආඥාවක් නෙමෙයි මේක ඊතාමම්ම තද බල ගැඹුරු ආත්මික සටනක් කරන ආඥාවක් කරන්න ඕනේ මමගේ ප්‍රයජෙන්ගේ ඇයට කියනවා අද ඉඳන් අපි මේ සටන පටන් ගමු කියලා ඒ ප්‍රයජෙන්ගේ අපි සටන පටන් ගමු දෙවියන් වහන්සේට පුළුවන් මේ සියලු සැලසුම් සාතන්ගේ සැලසුම් වෙනස් කරන්න හැලලුයා හැලලුයා අපි බොරුවට කෑ ගහනවා අරක ගහන්න ඕනේ මේක ගහන්න ඕනේ ඒක උන මෙහෙමයි එහෙමයි එහෙම අපි කරන්න ඕනේ දේ කියන මිසක් අපි කල යුතුය කරන්නේ නැහැ එන සභාවක් ඇතුළේට අපි පළමුව කරන්න ඕනේ දණින්ද යාඥා කරන එක මේක ගහනවද නැද්ද කියන එක නෙමෙයි මනරු මහස කිව්වේ මේ සියල්ල සිද්ධ වෙන කිද නුඹලාගේ ඉක්ුත්වීම නම් තිබෙන බැවින් ඉහළ බලා යාඥා කරපල්ලා හලලුයා හලලුයා දේවචන මනත් කියන්නේ මේ සියල්ල සිද්ධ වෙනකොට මද උපතේ විශේෂයෙන් පරිච්ඡේදය කියනවා මේ සියල්ල සිද්ධ වෙනතුරු සිද්ධ වෙනකොට නුඹලාගේ ඉක්ුත්වීම නම් තිබෙන බැවින් නුඹලා ඇස්සුසවා ඉහළ බලා යාඥා කරපල්ලා එහෙනම් අද අපේ යාඥා කාලය වැඩි කරගන්න ඕනේ දෙවියන් වහන්සේ සමග ගත කරන කාලය වෙන ආත්මික කාලය වැඩි කර ගන්න ඕනේ අද තාමත් අපේ මිනිස්සු ආත්මික කාලය වැඩි කරගෙන නැහැ ඔබ දන්නවද දැන් සති සමගේ සම්පි සාක්ෂරයි නිකුණ සාක්ෂරයි දැන් සති හතරකට ඉස්සරින් එක මිනිස්සෙක් ගැන මට තද බල මගේ සභාවට ආව ගිය මම නැවතුණු තද බල කොහොමද මම කතා කරන්නෙම නැහැ කියලා හිතාගෙන ඉඳි අපේ දෙවියන් වහන්සේ මගේ ඉදට වද දුන්න මම කතා කරන මොහොතේ දැන් සත්‍යබරට ඉස්සරින් මම සහෝදරයා ඔයාට මේ කාලේ තම තරුණ කායයක් වෙන්නවා වහැදලා පස්තල් නෝනොත් වහැදලා පස්තල් නෝනොත් දෙවියන් වහන්සේ ඒ චාන්ස් එක වල් ගන්න දෙනවා දෙවියන් වහන්සේ අපිට ඔබට මට දෙන චාන්ස් එක අපි මිස් කරගත්තොත් ඒක ලේසි නෑ මරණ එක ප්‍රශ්නේ නෑ හෙට අපි මැරෙන්න පුළුවන් හැබැයි මරණ එක නෙමෙයි ප්‍රශ්නේ මරණ පස්සේ වෙන්නේ මොකද්ද කියන එකයි
එකින්ද අපි මේ කාලේ අපේ ආත්මික ජීවිතය දෙවියන් වහන්සේ ළඟ නෙන්න ඕනේ. ඊයේ උදේ ඉඳලා දවල් වෙනකොට මම කොරෝනා මරණ තුනක් දැක්කා. දවල් එකක් අරන් ගියා. හැන්දෑවේ තව දෙයක් එකට අරන් ගියා. මේ මේ පාපේ මේ පාරේ. මම ඉතලම කල්පනා කරගෙන ගියා. අද ඉන්න ඉන්න නැතිනු. කොමන කරලාද පාරේ ගමන් කරන ජීවිතේ හිතන්නේ නැහැ. තව ටිකක් මම මැරේ කියලා. ඒක අපි දන්නේ නැහැ අපි ඇඟේ තුන හැබැයි එහෙනම් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඔබ අද දෙවියන් මහන්සියත් එක්ක ලං වෙන කාලය වැඩි කරගන්න දෙවියන් මහන්සියත් එක්ක පොරබදන කාලය ලං කරග වැඩි කරගන්න ඔබ මේ බෞද්ධ ලෝකයේ දේවල් නෙමෙයි තවත් මිනිස්සු ලෝකයේ දේවල් මෙව කරනවා මිනිස්සු නැගීමක් නැහැ මිනිස්සු ඒ තරම් දුෂ්ට වෙලා මෙච්චර මරණේ පිළිබෙණි මම ඉන්නේ දවසක මගේ මාල් ටැංකියට ලයිට් එක ගන්න ගියා 375 ඒක හැබැයි මගේ මාල් ටැංකියට දිග වැඩි මම එවලම අනිත් පැත්ත හරවගෙන ගිහිල්ලා කිව්වා මේක ලොකු වැඩි මට මේක පොඩි එක දෙන්න කියලා මේක තියෙන්නේ මේ ලයිට් කඩේ තියෙන්නේ හරි ඔබ හොඳට හිතන්නේ මේ මාස උදේ හවස දකින්නවා මේ කොරෝනා මරණ හරි මාසාලාවක් ඇහැ පැත්තේ තියෙන්නේ මේ ගියාන්තතර බිල් කඩලත් නැහැ මුත් නැහැ ඒක එහෙමද යා චෙක් කරලා අහා කියලා තුන් සියයන් බයෙන් දෙසියයන් මෙයා දුන්නා ඉතුරු සියය මට දුන්නේ නැහැ කිනෝ සාමාන්‍ය බඩු මෙහෙම කරන්නේ නැහැ ඉතුරු එක මොන හරි දෙයක් අරගන්නවා නැත්නම් පස්සේ දා දුන්න හරි එනකොට මම අඩුවල් දෙන්නම් මේකට ඉතුරු ඉතුරු රුපියල් 100 දෙන්න කැමතිනේ වංචනික ලෙස මම අමන්නේ වාග්ය හදන්න දෙන්න මට අවශ්‍ය නැහැ අවශ්‍ය නැහැ වාග්ය කරන්න ඉලක්ක දෙන්න මට අවශ්‍ය නැහැ මෙච්චර මිනිස්සු මැරෙනවා මෙච්චර මිනිස්සු දේපල දාලා යනවා මෙච්චර මිනිස්සු ජීවිත අයදිනවා මෙච්චර සමාජ මාධ්‍යවල පෙනෙනවා මිනිස්සු හුස්මට ගන්න මිනිස්සු දුක් විඳින්නේ නැති ඒ මිනිස්සු හැදෙන්නේ නැහැ දුක අන්නේ භක්ති මිනිස්සු කරන්නේ මේ දෙවියන් වහන්සේ දන්න මිනිස්සු දෙවියන් වහන්සේ නමස්කාර කරන මිනිස්සු තාම ඇස් කරලා නැහැ ඔබ අද ඇස් කරන කාලය ඇවිල්ලා තිබෙනවා දැන් මේ ඇස් කරන දිසව මේ අඳුන් දෙක යවුනට මෝර්ධකයි විසින් පිළිගන්නේ නැහැ ඒක මෝර්ධකයි පිළිගන්නේ නැහැ මෝර්ධකයි දිගටම යාඥා කරනවා මෝර්ධකයි දිගටම යනවා හල්ලෙලූයා හල්ලෙලූයා අපි පියමු මෙන්න එස්තර් බිසවට මෝර්ධකයි දෙන අවසාන නිවේදනය අද සභාවට දෙන අවසාන නිවේදනය මේක තමයි දෙවන වාසිය. දහා ගොරොස්තුලි පද නම් ඔක්කොම කියවන්න යන්නේ නැහැ. අපිට වෙලා නැද ඔබ ගෙදර ඉඳන් කියවන්න බැනික. 4:12 ඉඳලා. 4:12 නා. එස්තර්ගේ වචනේ මෝර්ධකයට දරනගත්තේ එවිට මෝර්ධකයි එස්තර්ට උත්තර යවමින් රජ විතර ඉන්න නිසා සියලු යුදවරුන්ගේ නුඹ පමණ ගැලවේ යයි කියා සිතා. නොබනින්න මක්සද මේ ප්‍රස්තාවයේ නුඹ නිස්සබ්දව සිටියොත් වෙනතලගේ යුදවලු නිදහස් කරගැනීමත් පැමිණෙන ඇත නමුත් නුඹසා නුඹේ පියවංශ නැතිවන්නේ නුඹේ රාජ්‍යයට පැමිණෙන නුඹ රාජ්‍ය පැමිණෙන මෙවැනි ප්‍රස්තාව නිසාම නොවේද කියා දන්නේ කවුද කියා කියන්නට අඬකලේය තේරුම් කියදෙක එස්තර් විසින් කියන ඔබ ඉන්නේ ඔබ රජවාසලේ ඉන්නවා කියලා ඔබ බේරේ කියලා මේ විලාවේ ඔබ මේකට මැදිහත් නැත්නම් උඹත් මේකට මැදාහත්කාරකමින් උදව් කරන්නේ නැත්නම් මේකට ගැලවීම දෙවන්නස් කොහෙන්ද ගෙනේ හැබැයි උඹත් මේ කියවන්ස නැති වෙන යන හොඳම තියාගන්න පැහැදිලිද කියන්නේ අවශ්‍යතාවයේ තියෙන දන සභාවෙන්ද ගන්න ඕනේ හල්ලෙලූයා අවශ්‍යතාවයේ තියෙන දන සභාවෙන්ද ගන්න ඕනේ ඒක හිත ගන්න ඕනේ නිකන් නෙමෙයි ඒක ඉතමත් උමනාමින් දැන් මොකද ඉතින් ඉවස් බලන්න නැහැ එවිට එස්තර් මෝර්ධකයට උත්තර යන්නා දැන් මේ වචනේ එස්තර් රොන් දේවනා යාමින් ගොස් සූසන් සිටන සියලුම යුදවලු රැස්තරව මාක්ස ඕන් සංග දවස් තුනක් වැයදව නොකා නොපි නිදාරව සිටින්න මමත් මාගේ වැඩකාරියෝ එසේම නිදාරව ඉන්නෙමු එවිට නීතියට එකඟ නැති නමුත් මම රජු ළඟට යන්නේ නේ හාලෙලූයා හාලෙලූයා නීතියට එකඟ නැති නොවනි උනන් දෙවියන් වහන්සේට පුළුවන් එස්තර් කියනවා මේ යාඥාව කරන කරගෙන ඒ නීති වෙනස් කරන්න හල්ලෙලූයා 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 ඔබ කී දෙනෙක් විශ්වාස කරනවද මේ ඕනම නීතියක් සාතන් විසින් ගෙන ඕනම නීතියක් දෙවියන් වහන්සේගේ දරුවන්ගේ දන නමස්කාර හැමියේ දෙවියන් වහන්සේගේ දරුවන්ගේ උපවාසය ඉස්සරහා දෙවියන් වහන්සේගේ දරුවන්ගේ
මෙදා කාර්මනේ යාඥා මුදසා බලවත් දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා අද ඔබ වැක්සිස් දෙන්න ගන්නත් නේද ඔබ අර්පණ කරන්න ඕනේ. ඔබ කොච්චර දුරට ඒ වෙනු යාඥා කරනවද? ඒ වෙනු පොරබදනවද? දැන් ඔබ පමණක් ඇවිත් මා පොබ්ස් දෙන්නේ නෝ. හැබැයි ඔබ දන්නවද මේකෙන් පස්සේ එන්නේ එකද කියලා? ඊට පස්සේ අපි ඒකත් ගන්නවද? අපි ඒකත් ගන්නවද? ගහන්නේ. ඔබ මේක ගැහුවොත් මාකොප් දිස්ත්‍රික්ක ආපු එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි දැන් අපි දැන් හුරුල තියෙනවා. අපි අරකට ගිහුවොත් කිසි ප්‍රශ්නයක් නැහැ. නිකුත් කරලා නැහැ. මේකත් මොන්නේ ගහන්න. පල්ලන. බෑතුනද කියන්නේ නේද? හරි. ඊට පස්සේ කියයි තුන්වෙනි වැක්සින් එක ගන්නවා. හතරවෙනි වැක්සින් එක ගන්නවා. පස්වෙනි වැක්සින් එක ගන්නවා. හයවෙනි වැක්සින් එක ගන්නවා. ඇයි තම පුතේ දෙනවා දැන් කියනවා ඊළඟ එන ප්‍රමේද වලට මේ වැක්සින් හරියන්නේ නැහැ කියලා කියනවා. තව විකෘති වෙන්න ඔබ දන්නවද බයිබලයේ කියනවා පාතාලෙන් දහස් ගණන් අන්ධකාර ආත්ම එළිදෙනවා කියලා කියනවා. මොනවාද පළඟැටි හමුදාවල් වගේ අන්ධකාර ආත්ම පාතාලෙන් නම් ඉහෙරෙනවා කියලා කියනවා. ඒ නිසන්නේ මේ පොළව කලබල වෙන්නේ. එහෙනම් ඔබ දෙවියන් මහසිත එක්ක බද්ධ වෙලා ලඟ වෙලා ඉන්න ඕනේ. හේතුව මේ පොළව අකාරණේ මගුණ නෙමෙයි. සමා වෙන මට මේ වචන පාවිච්චි කරන්න සිද්ධුනාට අපිට හැම වෙලාවෙම මේ පොළවක් ගැන කතා කරනවා, ජොබ් එකක් ගැන කතා කරනවා, මිනිසු අරක් ගැන මේක ගැන කතා කරනවා. මොනවා කෙරුවත් වැඩක් නෙමෙයි. ඔබ ස්වර්ගයට යන්නේ නැත්තම් ස්වර්ග ඔබට අහිමිුනේ. දෙවියන් මම උතර මතකාවක් ලබා ගන්න ලෝකේ මිනිස්සු හිතන විදිහට දෙවියන් මාතෘ දරුව හිතන්න එපා. ලෝකේ මිනිස්සු බලන විදිහ දෙවියන් මාතෘ දරුව බලන්න එපා. එක වෙනස් බැල්මක්, වෙනස් දැක්මක්, එක ආත්මික දැක්මක් අපිට තියෙන්නේ. ඒ නිසා අද ඉඳන් අපි දෙවියන් වහන්සේගේ පෞල් හැටියට දනගහමු. සභාවන් හැටියට දනගහමු. මහිලා සිද්න සාලම් ප්‍රයා චේන් එකේ ඉන්න හැම කෙනාටම ඔබගේ යාඥා කාලේ මිස් කරන්න එපා. මේක ඊටාමත්ම ඌමනාවෙන් කරන්න එදා ඉස්තර විසවට ඒ මොහොතේ කිව්වා වගේ ඔබ හොතර මතක තබා ගන්න. ඔබ නිකන් ඔබට අද හැදින් නැහැ කියලා ඔබ මෙදා කිසි දෙයක් ඉන්න එපා. ඔව් ඔබට හැදින් නැති වෙන්න පුළුවන්. හැබැයි කවදා දවසක ඔබ මැරුණොත් එහෙම ඔබට ඔබගේ ඔබ වගේ මිස්තර දෙන්නේ නැහැ කියන චෝදනාව ඔබට තිබෙනවා. ඔබ ඔබගේ වාක්‍යෙ මිස්ටර් කෙරෙන්නේ නැහැ කියන චෝදනාවක් තියෙනවා. ඒකින්ද කලියුති යහපත නොකිරීම පාපයක්. ඔබට මේ වෙලාවේ කරන්න තිබෙන්නේ තමාගේ රට ජාතිය වෙනුවෙන් මේ වගේම තමයි හැදිලා ඉන්න මිනිස්සුන්ගේ හරි ඒ මිනිස්සුගේ ආත්ම දෙවියන් මහසත් ලං කරලා ඔබ යාඥා කරන එක සහ දේව සැලස්ම මේ පොළොව මත සිද්ධ වෙන එක ක්‍රියාත්මක කරන එකයි. ඔබ මේ ස්තර ප්‍රතිදිනන කියන බාන අවසානයේ කොහොමද රාජ්‍ය වෙනස් වෙන්නේ කියලා. හලලෝයා අද රාජ්‍ය වෙනස් වෙන්නේ. ඊට පස්සේ කොහොමද දෙවියන් වහන්සේගේ ජනතාව ජය ගන්න කියලා. ඒ නිසා හොඳට කියන්න ලෝකේ මොන යෝජනාවක් දෙවියන් වහන්සේගේ යෝජනාව පමණයි ඉෂ්ට වෙන්නේ. හලලෝයා හලලෝයා ලෝකේ මොන යෝජනාවක් ආවත් අන්තකාල රාජ්‍ය යෝජනාව නෙමෙයි ඉෂ්ට වෙන්නේ. දෙවියන් වහන්සේගේ රාජ්‍ය යෝජනාව ඉෂ්ට වෙන්නේ. අද රාජ්‍යයේ යෝජනාව ඉෂ්ට වෙන්නේ. ඒ නිසා අධිරාජ්‍යයේ සිට වෙනස් කරන්න නම් උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේ සවදන් ගන්න ඕනේ. ඒ නිසා එනනම් ඔබට තේරෙනවා වැක්සිනේෂන් එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කියන්නේ ගහනවා කියලාද නෑ. ඊට වැඩි දෙයක් අපිට කරන්න තිබෙනවා. වැක්සිනේෂන් එකට වැඩි පවර්ෆුල් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ හැලලුයා. Hallelujah. උන්වහන්සේ ඔබමා වෙන්නේ උන්වහන්සේලේ වපුරලා ඉවරයි. උන්වහන්සේ අපිට වැක්සිනේෂන් එක ගහලා ඉවරයි වසර 2000 ඉස්සරින්. ආමෙන්. Hallelujah. එක විද්‍රෝපදේ කියනවා එක පැත්තකින් සාතන් උගේ ලාංඡනය ගහගෙන යනකොට අනිත් පැත්තෙන් දෙවියන් වහන්සේගේ දරුවන්ට සුදාත්මන් වහන්සේ විසින් උන්වහන්සේ මුද්‍රාව තබනවා කියලා. ඒ මුද්‍රාව තබන්න නම් ඔබ ආත්මික කාලයක් ගත කරන්න නැතුව ඔබ දෙවියන් වහන්සේ සමඟ ආත්මික කාලයක් ගත කරන්න නැතුව වචනේ සමඟ ගත කරන්න නැතුව ඔබ වචනේ මෙනෙහි කරන්න නැතුව සුදාත්මන් වහන්සේ සමඟ සිටින්න නැතුව ඔබ තාමත් ආත්මික
ඔබ මැලි වෙලා ඉන්නවා නම් කම්මැලි වෙලා ඉන්නවා නම් ඔබ නිදිමත වෙලා ඉන්නවා නම් ඔබ මේ ලෝකෙත් එක්ක ගස්ත නැමිවි මේ ලෝකේ දේවල් හොයමින් ඉන්නවා නම් ඔබ නිකලොයිත් එක්ක ක්‍රියා කරනවා නම් ඔබ පරාජිතයි ඔබ හිතයි ඔබ මේ ලෝකෙ දිල්ල තියෙන කියලා හැබැයි ඔබ පරාජිතේ එනිසා කොරෝනා හැදල මරුණා අපි යන්නේ ස්වර්ගයට හැලෙලුයා හැලෙලුයා මරණයක් කාණ පොදි නමුත් ඒක නිවැරදිව තේන්නේ ඔබ මරණයෙන් පස්සේ යන්නේ කොතනද කියන එක එනිසා මම ප්‍රේමවත් අද ඔබ දෙවියන් වහන්සේ ආඥා කරනවා අද ඉන්නම ඔබ තන ගන්න ඕනේ අද ආඥා අපි සභාවක තන ගන්න අපි මේක සංවිධානය කරමු අපි මේක සංවිධානය කරමු අනිත් සභාවන් එක්ක අපි හිතවත් සභාවන් එක්ක අපි සංවිධානය කරමු මේක අපි සංවිධානය කළා අපි පළ පළගැසමු මේකට හැලෙලූයා මේක අහගෙන ඉන්න ජාත්‍යන්තරයේ ඉන්න මේ ඒ වගේම අපි දන්න යාඥා කණ්ඩායම් තියෙන මේක අහගෙන ඉන්න හැම කෙනාටම මම කියනවා මේක අහගෙන ඉන්න හැම කෙනාටම කියනවා ඔබගේ යාඥා කණ්ඩායම් වල පවා උපවාසයේ පටන් ගන්න මේ වෙනුවෙන් මේ වෙනු උපවාසයේ පටන් ගන්න යාඥා කරන්න මේක ආබගේ මගේ වගකීමක් ඒකයි එස්තර් බිසු කියන්නේ එස්තර් බිසුද මොහොතේ කියන්නේ කවුද දන්නේ උඹව රජවාසලට ගෙනාවේ මේ කාරණා විශ්ත ගන්නද කියලා මොර්දේ අහනවා එස්තර් බිසු කියන හරි නේද කවුද දන්නේ උඹ මේක දැන් විශ්ත ගෙනාවේ එකට කියලා හරි ඔබට 14 පදේ නැවත ඔබට කියමු මගේ මක්සද මේ ප්‍රශ්නාවලියට ඔබ නිස්සබ්දව සිටියොත් වෙනතනක යුදවල නිදහස ගැලීමක් පැමිණෙන නැත නමුත් නුඹසා නුඹේ පියවන්සේ නැතිවන්නේ නුඹ රාජ්‍යයට පැමිණෙන්නේ මෙවැනි ප්‍රශ්නාවන් නිසාම නොවේද කියලා දන්නේ කවුද කියා කියා අනකලේ ආ කවුද දන්නේ නුඹව තෝරගත්තේ කවුද දන්නේ දෙවියන් වහන්සේ අපව තෝරගත්ත නම කියලා අනිවාර්යගත්තේ මේ වගේ වෙලාවල් වලදී දෙවියන් වහන්සේත් එක්ක දනින් ඉන්න යාඥා කණ්ඩායම බී කරන්නද කියලා කෝබගේ ඒ වගේම කෝබගේ යාඥාව කෝබගේ යාඥාව මට මෙරද එක අම්මගෙන් කතා කිව්වා ළඟලා මාසකට දෙකට ඕනේ දෙකේ ඉඳන් තුනට මට ඕනේ යාඥා කරන්න කිව්වා මම හිතන්නේ හැදිදැයි කියලා මම හදි අම්මගෙන් නම් දෙකේ ඉඳන් පටන් ගන්න කියලා මට එයා මාස මැසේජ් එකක් දාලා දෙනවා පාස්ටර් මම එළාන්නු දෙතිලා මම නැගිටලා මම දෙකේ ඉඳන් තුනේ නම් මම යාඥා කරුවා අනේ පාස්ටර් මට යාඥා ඉදින්ද ගාවේ නැගලා මම ඊට ඇද්දිරෝ මගේ කියාව නරි අපි යාඥා ගන්න වයසක අම්මගෙන් බලන්න එළාන්නු දෙතිලා පාන්දර දෙකට නැගිටිනවලු මොකටද මේ මතහත්කාර තමයි යාඥාව හැලෙලූයා හැලෙලූයා අන්න අපිට අනේ තවට කර නිදාගත්තම හොඳ මේ මගුල බලන්නේ පිස්සුවනේ දැන් මේවා කරන්න පුළුවන් වල කාටද අර කොහොමද තුන් හිතන්නේ මේවා කරන්න පුළුවන් කාටද අපිට වැඩ තියෙනවා අපිට අරවා කරන්න තියෙනවා මේවා කරන්න තියෙනවා ඒවා කරන්න තියෙනවා ඒවා කරන්න ඕනේ ඔබ දෙවියන් වහන්සේත් ගත කරන කාලය ලං කරගන්න ඔබ දෙවියන් වහන්සේ සමුත් ගත කරන කාලය ලං කරගන්න එවිට දෙවියන් වහන්සේ ඔබ මගේ යාඥාව කරන කරන බෝ ජයග්‍රහය වෙන්න හැලෙලූයා බෝ ජයග්‍රහය තනකින් වාසය දොරටු දුරු කරනවා ඒ නිසා අපි මේ මොහොතේදී අපි දෙවියන් වහන්සේට පාරවමු අපිගේ ජීවිත බාර කරමු ඔබ සිටින ස්ථානයේ නම් කියන්නේ ස්වාමීනි මම කැප වෙනවා එදා මොහොතකයි එස්තර් බිසම කැප වුණා වගේ ස්වාමීනි මේ අන්තකාල රාජ්‍යයේ බලපෑම ඉති කරන්න මේ අන්තකාල රාජ්‍යයේදී නැතිදන්න මිනිස්ස ඔබ වහන්සේක නාමයෙන් මම කැප වෙනවා ස්වාමීනි හැලෙලූයා Hallelujah, 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 Hallelujah. Prasanna Deva Swami Namaste. Hallelujah, Hallelujah, Hallelujah. Namaskar Deva Hallelujah, Hallelujah. Namaskar Deva Hallelujah.
ඔබ වහන්සේ දරුවන් හැමදාම ජය ගන්නවා හල්ලෙලූයා හල්ලෙලූයා ස්වාමීන් වහන්සේගේ වචනේ කියා කරනවා අපි ජය ගන්න සංගත හල්ලෙලූයා ස්වාමීන් එනිසා වහන්සේ ස්තුති දේවා ඔබ අපව තෝරගත්ත නිසා ස්වාමීන් අප තමයි ස්වාමීන් මේ ලෝකේ අවසාන තීරණය කරන සෙනගල් අපි මේ ලෝකේ අවසාන තීරණය කරන එනිසා ස්වාමීන් ඔබ වහන්සේට අපි ආඥා කරන්නේ පෙරණි ඔබ වහන්සේගේ වචනේ අරගෙන ඔබගේ ස්වාමීන් වහන්සේ ලෝකෙට පෙන්නමින් ඔබගේ ජයග්‍රහණි ලෝකෙට පෙන්නමින් ඔබ වහන්සේ තුළ අපට ගමන් කරන්න සුදාත්මනේ අපට බලවත් ශක්තිය ආලෙපය දැන් මේ හැම කෙනාම තමයි ආඥා කරනවා මේ ආසාගින් හැම කෙනාම වාස ලැබෙන්න සලස්වන්න ආශිර්වාද කරන්න ආශිර්වාද කරන්න ආශිර්වාදම කරන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන බලවත් අතුසුන් නාමයෙන් ආමෙන් දැන් පියුදර සමුදායක පුත්‍රකගේ සමාදානෙද සුදාත්මෙන් මාසේ මගේ පෙන්වීම සහ සහභාගීකම දනු පසුදා කාල සදා කාලට ක්‍රිස්තුස්වහන්සේ පොරොත් මෙමෙතෙක් ඔබ සිරුරන සමග බෞද්ධ සේක්වා ආමෙන් සිරුරන දේශපීඨයි ඔබට විශේෂ නිවේදනයක් තිබෙනවා බ්‍රාහ්මණින්දා අපගේ දේව ධර්ම පාඩම මවත්වන රාත්‍රී 8 මාරට සූම් තාක්ෂණයෙන් ලබන ඉරිදුරු දේමය හොඳට මතක ගන්න ලබන ඉරිදුරු දේමය උදෑසන 9ට පටන් ගන්නවා ඒකත් සූම් ඔබ අපිට ලයිව් දෙනවා වගේම සූම් තාක්ෂණයේ වස්තුණු අපි අනිත් පැත්තෙන් දෙනවා ඒකින්ද අපි ඔබට ලින්ක් එකේ වෙනවා ඔබ හැම කෙනෙක්ටම සභාවට සහභාගී වෙනවා වගේම ඔබට සූම් තාක්ෂණයේ ඔස්සේ ඔබ හැම කෙනෙක්ටම සහභාගී වෙන එකින්ද මම ඒ ලින්ක් එක දාන්නම් ලබන ඉරිදුරු දේමය සූම් තාක්ෂණයේ ඔස්සේ අපි එන්න නිසා අපි හැම කෙනෙක්ම අපි ඒකට සහභාගී වෙනමු ඒකින්ද මේ කාලය ඔබ දෙවියන් වහන්සේ සමගත කරන්න ඒ වගේම සානම් ප්‍රයාචින් එකේ ඉන්න සානම් ප්‍රයා විශේෂිත පැය ව්‍යාකේනික සිඳුරණ කියනවා ඔබට අපි මේ මාර ගෲප් එකට අපි නිවේදනය දානවා හැම කෙනෙක්ම ඔබගේ යාඥා කාලය අතපසු කරන්න එපා ඒක ඔබ උරුමනාවෙන් කැපවීමෙන් කරන්න දෙවියන් වහන්සේගේ මේ යාඥා ඉල්ලින් ඔක්කොම යාඥා කරන්න අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ ඔබ සැමටම ආශිර්වාද කරනවා හොඳයි සිඳුරණ මැදින් සිටයි